ෆෑන් බේස් එකක් තියෙනවා වැඩ නැහැ නේද ඉතින් බරපතල ප්‍රකාශයක් අද රෝන් ටර්න් එක ඇතුලින් ඔන්න එලියට ආවා ඒ ඉතින් සමහර බෑන් මෙහෙම ඉතින් අයි කෙනෙක් ඉවත් වුණාට ඒගොල්ලෝ අපේ හරි මොනාරි මොද මොද ඔයාට අභියෝගයක් වෙන බෑන් එලියට ඇවිල්ලා තියෙනවද නැද්ද Shaa, wrong turn. අයිබෝවන් හැමෝටම අද ෂායෆෙම රෝන් ටර්න් සෙක්මන්ට් එක අපි අරගෙන ඉන්නේ වැලිගමට වැලිගම සප්න ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ දක්ෂයෙක් වැඩ්ඩෙක් ඩ්‍රම්ස් වාදක ශිල්පියා චමිදු ඔන්න අපිත් එක්ක ඉන්නවා අද රෝන් ටර්න් සෙක්මන්ට් එක ඇතුලේ මේ කතා බහට අයිබෝවන් අයිබෝවන් රයිට් චමිදු සප්න ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම නවක සංගීත කණ්ඩායමක් හැබැයි නවක සංගීත කණ්ඩායම වුණාට හැමෝගෙම ආදරය ඉහළින්ම දිනා ගන්නට ස්වප්න ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට හැකියාව ලැබිලා තියෙනවා. හරි. අපි දකින විදිය ඒක. අපිට දැනෙන දේ ඒක. හරි. චමිදු මට කියන්න කොහොමද සංගීත කණ්ඩායම හැදෙන්නේ දැන් කොච්චර කාලයක්ද සංගීත කණ්ඩායම පටන් ගන්න සංගීත කණ්ඩායමේ කවුද නායකතුමා කලමනාකාරීත්වයේ කවුද? විස්තර. සංගීත කණ්ඩායම දැනට අවුරුදු 6කට විතර කලින් තමයි හැදෙන්නේ අපේ චමිදු බේස් গিටාර් වාදන ශිල්පියා තමයි මුලින්ම පටන් ගත්තේ සංගීත කණ්ඩායම එයා තමයි මටත් කතා කරේ මගේ බෑන්ඩ් එකක් තියෙනවා හදනවා මේ පොඩි කොල්ලෝ ටිකක් ඉන්නේ එන්න පුළුවන් ද කියලා මංගෝ හරි මල්ලි කරුම් වැඩේ කියලා අපි පටන් ගත්තේ මුලින්ම රයිට් දැන් එතකොට සංගීත කණ්ඩායමේ නම කවුද දාන්නේ කාටද සංගීත කණ්ඩායමේ නම රෙජිස්ටර් වෙලා තියෙන්නේ නම දාලා තියෙන්නේ චමිදු මල්ලිලා තමයි මං එන්න කලින් නම දාලා තිබුණේ චමිදු මල්ලිගේ නම තමයි බෑන්ඩ් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ සප්න බෑස් කියන නම බේස් গিටාර් වාදක ශිල්පියා බේස් গিටාර් වාදක ශිල්පියාගේ නම හරි දැන් මේ මීට අවුරුදු 6කට කලින් තමයි සංගීත කණ්ඩායම කරලියට එන්නේ හරි මට කියන්න දැන් සංගීත කණ්ඩායමේ කලමනාකාරීත්වයේ නායකත්වයේ කියන එක කාලෙන් කාලට වෙනස් වෙනවනේ ඔව් වෙනස් වෙනවා කියන්නේ දැන් අපි චමිදු මල්ලා පටන් ගන්නකොට අපිට සාමාන්‍ය මියුසික් පටන් ගත්ත බෑන්ඩ් එකේ ඉන්ස්ට්‍රුමන්ට් මුලින් තිබුණේ නැහැ. අපි එක්ස්ට්‍රේ කෝල එයලා චමිදු මල්ලා ගෙදර මුලින්ම හදාගෙන ඩ්‍රම් සෙට් එකයි গিටාර් තිබුණා තුනක් එහෙමත් තමයි පටන් ගත්තේ. අපි ප්‍රැක්ටිස් කරලා ඒක ෂෝ එකක් ගැහුවා කොහොම හරි සවුන්ඩ් ප්‍රැක්ටිස් ගිහිල්ලා. ඊට පස්සේ තමයි අපිට මුලින්ම මිලංග කියලා අයගෙන තමයි උදව් කරේ. එයා උදව් කරා කියන්නේ එයා බෑන්ඩ් එකේ මැනේජ්මන්ට් එකේ නෙනවා කියන එකද? ඔව්. එයා අපිට ඉන්ස්ට්‍රුමන්ට් අරන් දීලා බෑන්ඩ් එක කරන් යන සපෝට් එක දුන්නා. ඒ සපෝට් එකේ ගොඩ අපි එයාට මිලංග මදුෂාන් ප්‍රධාන සප්න බෑස් කියලා බෑන්ඩ් එක නම අපි එයාගේ නායකත්වයේ යටතේ පවත්වන් ගියා චමිදුගේ නමට එයා පටන් ගත්ත එක එහෙම ගෙනිච්චා. ඊට පස්සේ එයාගේ ඒ කොච්චර කාලයක් එයාගේ නමින් බෑන්ඩ් එකේ නායකත්වයේ කලමනාකාරීත්වයේ බෑන්ඩ් එක දිව්වද? එයා සාමාන්‍ය අවුරුදු දෙකක්. අවුරුදු දෙකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එයාගේ පුත්කලික හේතුව මත මොකක්ද කියන්නේ එයාට කරන්න බෑ කිව්ව බෑන්ඩ් එක අයින් වුණා කියලා. ඒ කියන්නේ ඉන්න සෙට් එක හරිය නැති නිසා අයින් වුණා වගේ එකද? එහෙමවත් නෑ. හිතා ගන්න බෑ මමත් කතා කරා. ඉතින් එයා කිව්ව කරන්න බෑ එහෙම කියලා. මොකද එයාට හිතුණත් දැන් නෑ මේ සෙට් එකත් එක්ක ගමනක් යන්න බෑ කියලා. ඒ කියන්නේ එහෙමත් දැන කියන්නේ කට්ටිය ඉතිහාසෙට ඉතින් අපි නම ඇදිලත් නෑනේ. වියදම් කරනවා. එතකොට එයා බැලුවත් දැන තේරුමක් නෑ කියලා එහෙම දෙයක් තමයි මට හිතෙන්නේ. එහෙම ඊපාර ඉතින් කොමාරි එයා අයින් වුණාට පස්සේ තව බෑන්ඩ් එකේ දැන් අපිට ප්‍රැක්ටිස් කරන්න බඩු නෑනේ. ඊපාර තමයි දැන් ඊළඟට නායකයා රොහාන් මුතුමාරයි. එයා රොහාන් ටොම් මුතුකුමාර. මුතුකුමාර. ඔව් මුතුකුමාර. එයා තමයි ඊළඟට මල්ලි මම ඔයාලට සපෝට් එක දෙන්නම් කියලා බෑන්ඩ් එක මේ කරන්නම් කියලා ඉන්ස්ට්‍රුමන්ට් අනන් දීලා එයාත් පටන් ගත්තා. ඊළඟට අපි එයාගේ නායකත්වය යටතේ එයාට නායකකම දීලා බෑන්ඩ් එක කරන් යන කිව්වා. එයත් අයින් වෙනවා. ඔය කාලයක් ඇද්දී ඇත්ත අයින් වෙනවා. මේ කොච්චර කාලෙකින්ද අයින් වෙන්නේ? එයා නම් දැනට අවුරුදු එකම ආරට කලින් අයින් වෙන බෑන්ඩ් එක හොඳම තත්ත්වයට ෂෝ අපිට ලැබිලා එහෙම එන තැනකදී තමයි අයින් වෙන්නේ. දැන් මේ මෙහෙම කතාවක් තියෙනවා මේ චමිදු බෑන්ඩ් එකේ නායකත්වයේ කලමනාකාරීත්වය වැඩිකල් දුවන්නේ නැහැ. අවුරුදු දෙකයි අවුරුදු එකමාරයි. ඒ කියන්නේ මේ ඉන්න සෙට් එකත් එක්ක ඒ කටියට හිතෙනවද ගමනක් යන්න බෑ? එහෙම අකර ප්‍රශ්නයක්ද? මොකද්ද ප්‍රශ්නේ? එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඉන්න සෙට් එක يعني එක වයිස් සෙට් එකනේ. හොඳ ගේමක් ගහන්න පුළුවන් බෑන්ඩ් එකක් ඔල්ල සෙට් එකක් ඉන්නේ. අපි ආශ්‍රය කරනවා අපි දැනනවා අපි ඉන්න සෙට් එක. ඒ අතර ඉතින් අපිට ප්‍රසංග ලැබිලා ෂෝ ගන්නකොට ඉතින් නායකයට
පොඩි තස්නාව ගෙන ආවත් දැන්නේ මොකද තණ්හාව පොඩි ලෝභකම ලෝභකම මොකද එයාගේ නමට නෙවෙයි බෑන්ඩ් එක තියෙන්නේ හැබැයි යා නායකයා වෙන කෙනෙක්ගේ නමට කියන නම තියෙන්නේ තියෙන්නේ එතකොට එයාට හිතෙන්නේ තියෙන්නේ මේක මගේ අතර ගන්න ඕන කොහොම හරි කියලා එහෙම දැන් ඒක දුනේ එහෙම දෙයක් තමයි උනේ එයා රොහන් දුනේ ඒක රොහන් අය දුනේ ඒක එයා කිව්වා අපි දහිතුවේ බෑන්ඩ් එක රෙජිස්ට්‍රේෂන් එක යාට ඕන කියලා තමයි කිව්වේ ඉතින් අපි කැමති වුණේ අපි දැන් අවුරුදු ගාණක් අට ගාලා සෙට් එකම මේ ඉන්න තැනනේ එතකොට අපි තව කෙනෙක්ට එහෙම දුන්නා අපි දැන් චමිදු මල්ලි පටන් ගත්තේ එයාටත් අසාධාරණයක් කෙනෝ ඒ නිසා කවුරුවක් කැමති වුණේ නැහැ හැමෝම අකමැති වුණා ඒ පාර තමයි අපි බෑන්ඩ් එක දැන් චමිදු මේ බෑන්ඩ් එක පටන් ගත්තා එයාගේ නමර තමයි සප්න ෆ්ලෑෂ් නම රෙජිස්ටර් වෙලා තියෙන්නේ හරි ඉතින් එයාට ඒ හැමදේම එයාගේ නමර තීරණයි ඇයි එයාට නායකත්වයක් දෙන්න බැරි ඒ කියන්නේ නායකත්වයක් දෙන්න එයාට අත්දැකීමක් නැද්ද මොකද්ද ප්‍රශ්නේ අත්දැකීම වෙන වෙන කට්ටිය ආදේශ කරගන්නේ ආදේශ කරගත්තේ අපිට ඇත්තනෝ එතන වියදම් කරන්න ඕනනේ බෑන්ඩ් එකක් කරන්න යනකොට හරි අමාරුයි ඒක ඉන්ස්ට්‍රුමන්ට් ගන්න දැන් අද කාලේ හැටියට වියදම වැඩි අපිට ඒ වියදම කරගන්න අපි ජොබ් කරේ නැහැ චමිදු මල්ලි වුණත් අපි හැමෝම එකතු වෙලා තමයි වැඩේ පටන් ගත්තේ යාළු විදිය ඒ අතරින් කරන්න යනකොට එන වියදම් ටියරද ඒ සපෝට් එක තමයි අයියෝ දෙන්නම් කිව්වේ ඒකට තමයි ඒකට ඒ නිසා තමයි කට්ටිය සම්බන්ධ කරගන්නේ සම්බන්ධ කරගන්න දැන් ඔය නායකත්වය මැනේජ්මන්ට් කවුරුත් දැන් නැහනේ දැන් කවුද කරන්නේ දැන් ඉතින් පෙර පරිදිම චමිදු මල්ලිගේ නමට ඒ තිබ්බ ඉදිරියම නායකම දීලා අපි දැන් පිට කවුරුවක් නැහැ ඇතුළෙම ඉන්න අපේ දහ දෙනා මේ අපි වැඩ බලලා ක්‍රම බෙදලා කියන ෂෝ හරහාගන්නේ අපි කරගෙන යනවා හරි හරි මේ විදිහට තමයි ගමන යන්නේ බාධක එනවා ප්‍රශ්න එනවා මේ හැමදේමත් එක්ක නවක සංගීත කණ්ඩායමක් සෑහෙන වේගයෙන් ජනතාවගේ ආදරය දිනාගෙන තියෙනවා හරි මං අහන්න කැමති චමිදු සංගීත කණ්ඩායමේ දැන් චමිදු ඔයාගේ කවුද මේ බේස් ගිටාර් වාදක ශිල්පියා මේ චමිදු පෙරේරා ඔයා මම චමිදු ජයසන් වත් චමිදු දෙන්නේ මටත් දැන් නම් දෙක පටල වෙනවා හරි මං මේ කියන්නේ ඔයාට හරි සෝෂල් මීඩියා වල සංගීත කණ්ඩායම් ගත්තට පස්සේ සප්න ෆ්ලෑෂ් නම සෝෂල් මීඩියා වල සෑහෙන දුවනවා සෑහෙන රන් වෙනවා වීඩියෝ එකක් දැම්මත් ෆොටෝ එකක් දැම්මත් සෑහෙන වියුස් තියෙනවා රීච් කරනවා ලයික් කමෙන්ට් සෑහෙන තියෙනවා හැබැයි සෝෂල් මීඩියා ඇතුලේ ලොකුවට මැච් එකක් ගහගත්තට ෆෑන් බේස් එකක් තියෙනවා වැඩ නැහැ නේද වැඩ නැති වෙන හේතුව නායකත්වය කීපාරක් වෙනස් වුණා ඒතකොට ප්‍රසංග සංවිධායකින් අතර ගියා අපි බෑන් ලෙසන් චප්න බෑෂ් කැඩිලා කලින් තිබ්බ සද්දේ නැහැ දැන් වැඩක් නැහැ කියලා ඒක තමයි පැතිලි තිබ්බ හැමදැනම අපි ආරංචි ආවේ එහෙනම් මතයක් ගියා ඔව් මතයක් ඒ කියන්නේ නායකතුමා ඉන්නකොට බෑන්ඩ් එක සාමාජිකින් ගලවගෙන දෙලියට යන්නේ සාමාජිකින් දෙන්නේ කිවත් උනා කීබෝඩ් සහ ඔක්ට පෑඩ් හරි 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 මට මේ ප්‍රශ්න උත්තරයක් දෙන්නකො චමිදු හරි ලංකාවේ සංගීත කණ්ඩායම් ගත්තට පස්සේ ඔයාගේ බෑන්ඩ් එක විතරක් නෙවෙයි මෙම්බර්ස්ලා ගැලවෙන්නේ විසි වෙන්නේ අනිත් බෑන්ඩ් මේ එහෙම වෙනවනේ ඒත් වැඩ තියෙනවනේ ඒ ඉතින් සමහර බෑන්ඩ් මෙහෙම ඉතින් අයි කෙනෙක් ඉවත් වුණාට ඒගොල්ලෝ ෆේක් හරි මොනාරි මොකද අපි සාමාන්‍ය සෝෂල් මීඩියා වල ඒ account ෆේක් account එක හරි මෙහෙම දැන් සාමාන්‍ය අපි ඒතත් දැනට ඉන්නේ නැහැ මට තේරුන්නේ පොඩ ආපෝ කියන්නේ නෑ අපි සෝෂල් මීඩියා ෆේක් account හදාගෙන වෙන වෙන account වලින් හදාගෙන එහෙමම අපි මෙහෙම මේක හොඳයි මෙහෙම කියලා දැන් මේ සද්දේ හොඳයි කියලා බෑන්ඩ් එක කොච්චර අය වෙනස් වුණත් ඒ කට්ටිය ඒකෙන් දානකොට මිනිස්සු දකිනවා මේක මෙහෙමයි මේ ගවුලක් නෑ කියලා. එතකොට මිනිස්සු ඒතර වැඩි අවුලක් ඉතන ඒ ලැබෙන ප්‍රතිචාරත් අපි ඒ පැත්ත කරගෙන අපි ඉතින් අපේ සෝෂල් මීඩියා තියෙන පැත්ත අපි පුළුවන් ඉඳලා අපි කරගෙන ගියා. අපි මේ සාධාරණගෙන සෝෂල් මීඩියා අපි තියෙන Facebook එක වුණ YouTube TikTok ඒවා දාලා අපි මිනිස්සු දැනගත්තින් මේ කැඩුණ කියලා අපි එහෙම වුණා කියලා නෑ අපි ඒ කියන්නේ තව කෙනෙක් අපිට ගත්තත් අපි බෑන්ඩ් එකේ ඉඳපු නැති කෙනෙක් අරගෙන එයා හදලා එහෙම තමයි අපි මේ ආයි සද්ද හදාගත්තේ හරි ඔය කතාව ඇතුලේ පොඩි දෙයක් කියුණා ඔයා කිව්වා මේ අනිත් බෑන්ඩ් වල කට්ටිය ගැලවෙනවා හැබැයි ෆේක් account හදාගෙන ඒ කට්ටිය comment කරගන්නවා ඒ එහෙම කතාවක් කිව්වා මොකද්ද මට ඒක තේරෙන්නේ කාටද ඔයා මේ ඇඟිල්ල දික් කරන්නේ ඒ කියන්නේ හැමෝම නේ සමහර බෑන්ඩ් වල ඉන්නවා ඉතින් එහෙම තියෙනවා සමහර බෑන්ඩ් වගේම එතකොට ඉන්නවා තව පිරිසක් ඒ බෑන්ඩ් එකට කැමති අය එතකොට එයාලා කැමති නැහැ ඒකට කවුරු හරි ඇත්ත කියමු මෙහෙම කැඩුණා මේ දැන් සද්ද හරි නැහැ කියමු එතකොට ෆේක් account වලින් දැන් හදලා දානවා මෙහෙම අවුලක් නැහැ මේ ඔයා කොහොමද කියන්නේ එහෙම කියලා දානවා. එතකොට ඕක තමයි ගොඩක් අතට යන්නේ මේ එතන දන්න අය දන්නවා මේක කරන්න කවුද කියලා. ඒ වුණාට යන්නේ වෙනද?
බරපතල ප්‍රකාශයක් අද රෝන් ටර්න් එක ඇතුලින් ඔන්න එළියට ආවා මෙච්චර කාලයක් අපි රෝන් ටර්න් ඇතුලේ මේ වගේ කතා බහක් මේ වගේ දෙයක් එළියට ආවේ නැහැ අද ඔන්න චමිදු නවක සංගීත කණ්ඩායමක් විදියට ෆීල්ඩ් එකේ කරලියේ පිණුම් ගන්න සංගීත කණ්ඩායමක් මේ වගේ පොයින්ට් එකක් අරන් එනවා අහගෙන බලාගෙන ඉන්න කට්ටියට හිතන්න දෙයක් හරි චමිදු දැන් ඔයා දක්ෂ ඩ්‍රම්ස් වාදක ශිල්පියෙක් හරි ඒක අපි දන්නවා හැමෝම දන්නවා දැන් එතකොට බෑන්ඩ් එකේ වැඩවලදී එළියට ෂෝ වලට ගියාට පස්සේ වැඩියෙන්ම ආකර්ෂණය තියෙන බෑන්ඩ් එකේ කාටද දැනෙනවනේ ගියාට පස්සේ ෂෝ වල කට්ටිය සෙල්ෆි ගහන්න එනවා ෆොටෝ ගහන්න එනවා වැඩි ආකර්ෂණයක් බෑන්ඩින් කාටද එල්ල වෙන්නේ තියෙන්නේ එහෙම ඉතින් මට කියන්න අමාරුයි ගියාම ඉතින් අපි හැමෝට වෙනවා ඉතින් මට ගොඩක් ඇවිල්ලා කතා කරනවා අයි මේ සෙල්ෆි ගහනවා තා අපේ සිංගර්ස්ලා ඉන්නවා එයාලා යනවා ඉතින් කාටද වැඩියෙන්ම වැඩියෙන්ම කැමැත්තක් තියෙන්නේ බෑන්ඩ් එකේ සාමාන්‍යයෙන් ගත්තා මට කියලා හිතෙනවා ඒක මට කියලා හිතෙනවා එහෙම ආඩම්බරකම එහෙම නේ අනිත් කට්ටිය ඉතින් ඒගොල්ලන්ට තියෙනවා ඒ උනාට ගියාම කට්ටිය ගොඩක් ඇවිල්ලා කතා කරන අඳුරන මේක තියෙන ඉතින් මට තමයි එහෙම තියෙන සංගීත කණ්ඩායම දැන් අවුරුදු 6ක් වෙනකොනේ පටන් අරගෙන මේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් එළියට ගලවලා ගන්න වෙන කට්ටිය ට්‍රයි කරලා නැද්ද වෙන බෑන්ඩ් වලින් ට්‍රයි කරලා නැද්ද මෙච්චර කාලයකදී ට්‍රයි කරා මටත් කතා කරලා තියෙනවා කොහොමද කතා කරා ඔව් කවද්ද කතා කරේ ළඟදිද ළඟදි කතා කරලා තියෙනවා දෙතුන් වාර කතා කරා ඒත් ඉතින් මම මෙතනින් ගැලවෙලා යන්න අදහසක් නෑ දැනට කියන්නේ මේ මෙතන අපි හදාගත්ත දැන මුලින්ද ඒ නිසා මෙතන ඉඳලා කොහොම හරි අපි බෑන්ඩ් එක ලංකාවේ කියන්නේ තැනකට ගේන්න දපුනේ දැන් මම කිව්වා සප්න වෑස් කිව්වා මිනිස්සු හැමෝම වගේ අඳුරන වැලිගමින් තියෙන බෑන්ඩ් එක මේක අපේ දකුණේ ගැම්ම කියන තැනට අපි මේක හදාගන්න තමයි අපි සෙට් එකත් එක්කම ගේමක් ගහන්න තමයි මෙතන කට්ට ගන්න කොහොම හරි අපි මොන බාධක ආව දකුණේ ගැම්ම හරි දකුණ කියලා කිව්වට පස්සේ දැන් සප්න ෆ්ලෑෂ් නියෝජනය කරන්නේ වැලිගම එතකොට වැලිගමින් තවත් ඔයාලට අභියෝගයක් වෙන බෑන්ඩ් එළියට ඇවිල්ලා තියෙනවද නැද්ද දැනට නම් අපිට වැලිගමින් අභියෝගයක් වෙන බෑන්ඩ් නැහැ මාතරින් මාතර දිස්ත්‍රික්කේ කතර පස්සේ මාතර කියනොත් අපිට වැඩි සාමාන්‍ය පරිණත බෑන්ඩ් තියෙනවා අපි පටන් ගන්න කාලේට කලින් ඉඳන් තිබුණා සාමාන්‍යයෙන් ඔය පවර් පැක් බෑන්ඩ් එක තියෙනවා මාතර මාතර සි ඒ බෑන්ඩ් එක තමයි දැනට අපිට දන්න විදිහට තියෙනවා ඔය 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 අතරින් ඔයාලට දැනට හිතෙන විදිහට වර්තමානයේ මේ වන විට හිතෙන විදිහට එළියේ වැඩිම කතා වෙන්නේ මොකද්ද මොකද්ද බෑන්ඩ් එක ඔයාලට දැනෙන්නේ එහෙම ඉතින් නෑ අපි හිතනවා ගොඩක් අපි ගැන කතා වෙනවා කියලා අනිත් බෑන්ඩ් එක බලනකොට ඒ කියන්නේ දැන් ඔයා කිව්ව බෑන්ඩ් මාතර තියෙන බෑන්ඩ් වලින් අනිත් බෑන්ඩ් දෙකට වඩා ඔයාගේ බෑන්ඩ් එක ගැන වැඩියෙන් කතා වෙනවා ඔව් දැන් පවර් පැක් ගලුවොත් අපි රෙඩි ගොඩක් පරිණත අයල සෙට් එකක් ඉන්නේ යාලා ඒ ඒ තැන තියෙන ඒ උනට මාතරින් බලනකොට අපිට තැනක් තියෙනවා කියලා මම හිතනවා මං හන්නේ උඩින්ම කවුද ඉන්නේ කියලා එහෙම ඉතින් හරියට නෑ අපිට තියෙනවා කියලා හිතන තැන නොකිය කියන්නේ ඒ කටිර වඩා අපිට තියෙන වගේ දෙයක් තමයි මට දැනෙන්නේ ඔය කියන විදිහට ඒ අනිත් බෑන්ඩ් වලට මොකද කියනව නෙවෙයි ඒ කියන්නේ අපි දැනෙන විදිහට දැන් අපි වීඩියෝ එකක් දැම්මත් යන විදිහ views එන විදිහට සහ කට්ටිය කතා වෙන විදිහට දැනෙන මාතරින් අපිට රැල්ලක් තියෙනවා කියලා දැනෙනවා හරි දැන් එතකොට ඔයා කිව්වා මේ ඔයාලට බෑන්ඩ් කීපකින් ආරාධනා ආවා කියලා හරි ඔයා වෙන බෑන්ඩ් වලින් ඔයාගේ බෑන්ඩ් එක කට්ටිය ගලවන්න ට්‍රයි කළා නැද්ද අපි එහෙම කරේ නැහැ කියන්නේ අපිට ඔයා සෑහීමකට පත් වෙනවද ඔයාට ඉන්න සෙට් එක ගැන අපිට ඉන්න සෙට් එක ගැන සෑහීමකට පත් වෙනවා කියන්නේ අපිට දැන් දැන් අපි හිතමු පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා හරි කාගෙ හරි අයින් වුණා කියලා ඒ අපිට එතනින් එහෙනම් වෙන බෑන්ඩ් එකකින් ගලවලා එහෙම ගන්න අවශ්‍ය නැහැ අපි හිතමු අපිට ඉන්න යාළුවෝ එහෙම කියලා අපි දන්න යාළුවෝ ඇවිල්ලා අපි දැන් කතා කරලා එහෙම ඉන්න යාළුවෝ අපිට ඉංගිනේ කරන් අපිට අපේ ගමන යන්න පුළුවන් يعني එහෙම වෙන බෑන්ඩ් එකකින් අරගෙන එහෙම තව තැනක් මේක කරලා අපිට කරන්න අවශ්‍යතාවයක් නැහැ දැන් රයිට් දැන් සප්ලයි ෆ්ලෑෂ් බෑන්ඩ් එක වේගී ජනතාවගේ ආදරය දිනාගත් සංගීත කණ්ඩායමක් දක්ෂ වැඩොත් එක තමයි මේ ගමන යන්නේ සප්ලයි ෆ්ලෑෂ් ඒක අපි දන්නවා අපිට දැනන දේ ඔයාට මේ ගමන එන්න ලොකුම හයියක් උනේ කවුද ඇත්තම කියන්න ඕන මේ ලොකුම හයිය උනේ ෂා FM සින්දු කාමරේ ඒ ෂා FM නැත්නම් අපි සප්න බෑෂ් කියන නමක් නෑ අද මොකද අපි ගොඩක් කට්ට ගෑවා මේ දැනට එන්න අපි අඩුපාඩු
කියලා දීලා අපිට හදලා ඒ තැනට ආවේ පළවෙනි පාරම ආවා අපිට මාර ලංකාවේම ලෝකෙම ආවේ කියන්නේ රටවල ඉන්න යාළුවා අපිට කතා කරා එහෙම කියන්නේ අපිට එළියට අපි ප්‍රැක්ටිස් කළා අපි සින්දු නාට්‍ය තිබුණාට අපිට එළියට දෙන්න තැනක් තිබුණ නැහැ මෙතන තමයි එකම හයියේ උනේ අදටත් අපි කවද ගියත් මේ ෂා FM එකට තමයි ස්තුති කරන්න ඕන සප්න බෑස් කියලා නම ලංකාවේ හැමතැනම මේ නමක් හදලා දුන්නා අපිට හරි කවද හරි දවසක වාඩි හිතනවා සප්න ෆ්ලෑෂ් බෑන්ඩ් ඒ වගේ බෑන්ඩ් එකට දක්ෂ බේස් ගිටාර් වාදක ශිල්පියෙක් ගන්න ඕන කියලා. දැන් ඉන්න කෙනා ගැලවෙනවා මකර හේතුවකින්. ඔයා කවුද ගන්නෙ? ගැලවුණොත් ඉන්නවා කීප දෙනෙක් අපේ දකුණේ මේ ඉන්නවා කට්ටියද එමුණොත් ඉතින් බලලා තමයි තෝරලා ගන්න ඕන හොඳ කෙනා කවුද කියලා. හොඳයි කියලා හිතන ඒ කීප දෙනා කවුද කියන්නකෝ. ඔයාට ගන්න ඕන කියලා හිතේ තියෙන. ඒ කියන්නේ මේ නම් වලින් කියන්නේ නැහැ ඉතින් ඒකනේ. ඒ කතා කරනවා අපිත් එක්ක සාමාන්‍ය යාළුවෝ කතා කරනවානේ එහෙම වුණත් ඉතින් කවුරු හරි එතනට ගන්න තැනක් ඉන්නවා අපේ දැන් චමිදු මල්ලි උනාත් කියන්නේ මම නැතත් අයියේ මෙතනට හොඳ කෙනෙක් මම එයා හරි ඔයාලා දෙන්නම් එහෙම කියලා කියන්නේ ඒ මතේ තමයි අපි ඉන්නේ දැන් මම මට මොකක් හරි ප්‍රශ්නයක් කියමු ඉගෙන වෙන බෑන්ඩ් එකට යන්න නැතුව වෙන පද්ගල හේතුවක් කියමු ඒත් මම මට මෙතනට බෑන්ඩ් එක වැටෙන්නේ නැතුව මේකට තැනට කවුරු හරි සෙට් කළා තමයි ඒ මම අයින් වෙන්නේ ඒ වගේ තමයි මම බේස් ගිටාර් ආදර්ශ ශිල්පියා ගැන කිව්වේ හේතුවක් ඇතුව මොකද දැන් එයානේ නායකත්වය අරන් යන්නේ ගමනක් යනකොට නායකත්වයට බර වැඩි වෙනවා එයාට හිතනවා ඒ ඔක්කොම වැඩ ටික හැන්ඩල් කරගන්න තව කෙනෙක් ප්ලේ කෙනෙක් දාගෙන හිටියනම් වැඩේ ලේසි කියලා අන්න ඒ නිසා තමයි මම බේස් ගිටාර් වාදක ශිල්පියා කේට කරගෙන ඇව්වේ මේ නැත්තම් ඒක මට බලයි මොකද කියලා මොකද බේස් ගිටාර් වාදක ශිල්පියා කියන්නේ චමිදු කියන්නේ දක්ෂයෙක් සුපිරි වැඩ්ඩෙක් සංගීත කණ්ඩායමට නම හදන්නෙත් එයා මේ ගමන යන්න ලොකු ගැම්මක් ජීවිතයක් දුන්නු නායකත්වයක් ඉතින් සහ බෑන්ඩ් එකේ සිරිම ශිල්පීන් නවක ශිල්පීන් ටික සුපිරි ගමනක් යන්න පුළුවන් සංගීත කණ්ඩායම හරි අවසාන මොහොතේදී ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ කියන දිනේ ෂා FM එකට ගොඩක් ස්තුතියි ටීම් එකටම ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව දුන්න මම ගොඩක් ස්තුතියි යන්න මේ අපිට එන්න අපි වගේ සංගීත කණ්ඩායමකට දැන් මෙතන ගෙනලා අපි නම හදලා දැන් ඒ වගේ තව තව වැඩසටහන් වලට අපි ගෙනලා අපි නම තවත් ප්‍රසිද්ධ කරන්න අපි අදහස මොකද අපි මේ තියෙන දේවල් මේ මිනිස්සුන්ට දැනගන්න දෙන එකට මේක ගොඩක් වටිනවා මේ ප්‍රෝග්‍රෑම් මේ හැමෝටම වටින දෙයක් නිසා ගොඩක් ස්තුතියි දැන් මේ ෂා FM එකට right අද රෝන් ටර්න් segment එක ඇතුලේ ලස්සන කතා බහක් සප්න ෆ්ලෑෂ් බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් වාදක ශිල්පියා චමිදු සමග චමිදු එන ඉතින් ඔයාලට එකෙම ජය වෙන්න ඕන බෑන්ඩ් එකට ජය වෙන්න ඕන සුබ වෙන්න ඕන අපි ලබන සතියේ මේ වගේ කතා බහක් එක්ක බලාගෙන ඉන්න ලබන සතියේන බෑන්ඩ් එක මොකද්ද ජය වේවා හැමෝටම